අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. එතර මෙතර ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනු රටතොට පුවත් ඔබට කියන වෙලස ටීවී සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් අදත් ඔබ හමු වෙන මම තාරුකා රත්නායක. මුල්ම අවධානය යොමු වන්නේ දවසේ පුවත් සිරස් තල වෙත. වෙලසෙන් තවත් කම් කරඬුවක් සූර්යවැව ප්‍රදේශයට. ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කරයි. අලත් පාලන ආයතන කොට්ටාෂ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කෙරේ. වෛද්‍යවරියක් වෙන්න හීනමවන කාවින්දයාට නිවසක් ඉදිවේ. අමතර ඉන්ධන කෝටාවට බස්නාහිර ත්‍රිරොද රථ 9000ක්. වෙලසේ රන් කරඬු පූජාභි වන්දනා වැඩසටහන යටතේ තවත් රන් කරඬුන් වහන්සේ නමක් සූර්යවැව ප්‍රදේශයට වැඩම කළා. ඒ සෞදිය රැකියා කටයුතු සිදු කරන කල්යාණි ස්වර්ණලතා මහත්මියගේ බැතිබර දායකත්වයෙන්. නිහතමානී මිනිසත් කමින් පිරිපුන් වෙලසේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙලසේ රන් කරඬු පූජා විවන්දනා අපිත් වඳින වෙලසේ රන් කරඬු රෝපිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා මුතියංගන සෑකිරමි වීර මුතුන් රජ දරුවන් එකලු කළා වෙල්ලස්සෙන් දන්ත ධාතු කේශ ධාතු නිදන් කරන දාකරණු වෙල්ලස්සේ මනුස්සකම් දෝත දරන් නිහතමානී මිනිසත් කමින් පිරිපුන් වෙල්ලස්සේ මනුස්සකම රටට බෙදමින් විශ්වයම සිසාරා ගලා හැලෙන දහම් චාරිකාවයි වෙල්ලස්සේ රන් කරඬු පූජා විවන්දනා වෙල්ලස්සේ රන් කරඬු රෝපිය දුක් දුරු වේවා කමට රටට සෙත් වේවා ලකබර සිරි වැජ වේවා විශ්වයටම සෙත් වේවා අද රාත්‍රියේ සිට ලිට්‍රෝ සමාගම විසින් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම නව මිල ගණන් අද රාත්‍රියේ සිට සිදුවන අතර කිලෝග්‍රෑම් 12.5ක් බැරති ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 250ක් අතර මුදලකින් ඉහළ දමා තිබෙනවා. ගෑස් මිල සංශෝධනයක් අද දිනේ සිදුවීමට නියමිත බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා කොළඹදී පසුකියදා පැවති මාධ්‍ය හමුවකට එකමින් සඳහන් කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිය සමාගම සතුව ප්‍රමාණවත් තරම් ගෑස් තොගද පවතින බවයි. කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවලින් ගෑස් හිඟයක් පිළිබඳ වාර්තා වන අතර එම තත්ත්වයට හේතු වූ ඇත්තේ මිල අඩුවන බවට පළවෙන වාර්තා හේතුවෙන් තොග ඇනුම් නොකිරීම බවයි සභාපතිවරයා සඳහන් කර ඇත්තේ. ලිට්‍රෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මේ වන විට පවතින මිල වන්නේ රුපියල් 4280ක් වන අතර එමෙන්ම කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1720කට අලෙවි වන අතර කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 800කටයි. මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පළාත් පාලන ආයතන සඳහා කොට්ටාෂ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කර තිබෙනවා. පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍ර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පත් කළ එම කමිටුවට සමාජිකයන් 5 දෙනෙකු ඇතුළත්. කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ කූට උපක්‍රම මගින් මැතිවරණ කල් නොතබන ලෙසයි.
මේ මන්ත්‍රීවරු සංඛ්‍යාව 4000 පමණ වන සංඛ්‍යාවකට අඩු කරන්න. එතකොට දැනට තියෙනවා ඡන්දයෙන් තේරීපත් වෙන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 5092ක් වගේ. එම සංඛ්‍යාව 2000 හරි අඩු කරන්නේ භාගයකටත් වැඩිය කපලයි කරන්න. අපි උපරිම උත්සාහ කරනවා මාස 4කින් කරන්න. මේක හැබැයි අමාරු වැඩක්. මේ කමිටුව පත් කිරීම අහරහා පළාත් පාලන ආයතන ඡන්ද විසීම කල් දැමීමට හැකියාවක් පෙනෙන්නේ නැහැ. ඡන්ද විසීම කල් දැමීමයි සීමා නිර්ණය යන කාර්යයන් දෙකක්. ඒකට මුවා වෙලා සීමා නිර්ණය නිසා ඡන්දය කල් දාන්න බෑ. පළාත් පාලන ආයතන ඡන්ද විසීම ආඥාපනතේ තියෙන විධිවිධාන අනුව ඒක දෙසැම්බර් මාසේ නාම යෝජනා කැඳවලා ඡන්ද විසීම ජනවාරි පෙබරවාරි වල තියන්න ඕනේ. ඒක වෙනම කාර්යයක්. ඒක හරියට මොකක් වගේ දන්නවද දැන් මේ වර්ල්ඩ් කප් එක ගන්නකොට ගෲප් A එකයි ගෲප් B එකයි ගන්නවනේ ඒකේ ගහන මැච් B එකේ මැච් වලට බලපාන්නේ නැහනේ අන්න ඒ වගේ දැනට පේන තත්ත්වෙට එහෙම නැහැ පාර්ලිමේන්තු පනතකින් මේක වෙනසක් කරොත් තමයි ඒ වෙනස්කම තියෙන්නේ මැතිවරණ කල් දෙමීම ඡන්ද විසීම කල් දෙමීම පාපයක් කියන එක අපි හැමදාම කියලා තියෙනවානේ මම අහලා තියෙනවා මහින්ද දේශප්‍රිය හිටපු මැතිවරණ කොමසමේ සභාපතිතුමා කියනවා කලට වේලාවට මැතිවරණ තියන්නට ඕනේ කියලා මම අහලා තියෙනවා ඔහු ප්‍රකාශ කළා තියෙනවා විවිධ කූට ක්‍රමෝපායන් තුලින් මැතිවරණ කල් දමනවට ඔහු විරුද්ධයි කියලා. ඔහුගේ ප්‍රකාශනයන් අදටත් වළංගුණා. මම ඔහුගෙන් ඉල්ලීමක් කරනවා මේ සීමා නිර්ණය කමිටුවේ සභාපතිකමට ඇවිල්ලා මේ ආණ්ඩුවේ මැතිවරණ කල් දමන කොන්ත්‍රාත්තුව කිරීමේ වගකීම බාරගන්න එපා. අපි මැතිවරණය පවත්වනවා. මැතිවරණය පවත්වී යුත්තේ මේ රටේ ජනතාව මේ මිලින්නා වූ වේදනාවෙන් දුකෙන් මුදවා ගන්න පුළුවන් පරිසරයක් ඇති කරගන්න. එතකොට මේ බර තවදුරටත් ජනතාව අතර පටවන්න නැති වෙන්නේ. ඒ නිසා තමයි 8000 4000ක ප්‍රමාණයට අඩු කරන්න යන්නේ. කල් දැමීමට හැකි එක ක්‍රමයක් තිබෙනවා. ඒක තමයි දැන් ওই සීමා නිර්ණය කතාව ආණ්ඩුව යෝජනා කරලා තිබෙනවා. කමිටියේ වාර්තාව අරගෙන අනතර සංශෝධනයක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් 22 ප්‍රථම. හැබැයි එහෙම ඉදිරිපත් කරොත් මේක කල් යනවා. නියෝජිත පාලනයෙන් බැහැරව කොමසාරිස් පාලනයකට පළාත් පාලන ආයතන ගන්න පුළුවන්. හැබැයි දැන් අපි ඡන්දයක් දෙන්න කිව්වට ලේසියෙන් දෙන්නේ නැහැ. ඇයි? මුන්ට දාලා යන්න බෑ. එහෙනම් අපි තව පැත්තක් තේරුම් ගන්න ඕන. එහෙනම් පරදින්න ඡන්ද තියන්නේ නැහැ. දැන් ඡන්ද තිබ්බොත් පරදිනවා. පුළුවන් නම් තියපල්ලා අභියෝගේ බාර අරන්. එතන ඡන්ද කල් දානවා. අනිත් එක තමයි ඒගොල්ලෝ ඡන්දයක් දෙනවා මේ මුනොත්. ඒගොල්ලන්ගේ ආරක්ෂාව තහවුරු වෙන පාලනයක්. එනවනම් ඡන්දේ තියෙනවා. මේගොල්ලන්ට කරදරයක් නැති පාලනයක් ගේනවා නම් දැනට ගේන්න පුළුවන් හොඳම චෞරයා තමයි සජිත් ප්‍රේමදාස්. මොකුත් වෙන්නේ නැහැ. වැඩකටයුතු කරන්න ඕන නිසා තමයි ආණ්ඩුවට බැඳුනේ. නැත්තම් මටත් සජිත් ප්‍රේමදාස මහත්තයා එක්ක ගිහිල්ලා කූකාගෙන එන්න තිබුණා. නමුත් මම කල්පනා කළා එවැනි දේශපාලනයට අවතීර්ණ වෙනවට වැඩිය බලය තියෙන ආණ්ඩුවක ඉන්න ඕනේ. වික්‍රමසිංහ මහත්තයා කියනවා එතුමා බාරගත්තේ ටයිටැනික් නැවලු. හත්තිලව්ව අපිට හැප්පුවේ අයිස්කුට්ටියක. කවුද හැප්පුවේ රාජපක්ෂණ. මේ නැව ගිලෙනවා. හැබැයි නැව ගිලෙනකන් අපි දැක්ක ටයිටැනික් නෙවෙයි හිටපු ආදරවන්තයයි ආදරවන්තයයි. පුල්චෝන් එකේ හිටියා. මේ දැන් පෝට්ටුකාරයොත් ඒ වගේ ලව් එකේ තමයි ඉන්නේ. කෙටි කාලීන වින්දනය. මේ ටයිටැනික් නැව ගිලෙනවා. හැබැයි මම ෂුවර් එකට දන්නව නායකතුමා රනිල් පයින්නවා. උන් ටික ඔක්කොම කිල්ලවලා. ෂුවර් ඇන් ෂොට්. මේ සූදානම කෙටි විරාමයක් ලබා ගැනීමට විරාමෙන් පසු යලිත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. බබලා නුපයි වෙල්ලා
රසසේම හිරු කෙරෙමු ඔබ අලිත් එක්වි සිටින්නේ වෙලස ටීවී සවස ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් බස්නාහිර පළාතේ ත්‍රිරෝද රත නියාමන වැඩසටහන යටතේ ලීටර් 5ක කෝටාව ලබා ගැනීමට ලියාපදිංචි වීම සඳහා තවදුරටත් අවස්ථාව පවතින බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා පසුකීය පළවෙනිදා සිට ගත වූ සතියක කාලය තුළ ත්‍රිරෝද රත 9000ක් පමණ ඒ සඳහා ලියාපදිංචි වී තිබෙනවා. දැනට ත්‍රිරෝද රත සඳහා ලීටර් 5ක ඉන්ධන කෝටාවක් සතිපතා ලබා දෙන අතර එය ලීටර් 10 දක්වා වැඩි කිරීමට පසුගිය දා තීරණය කර තිබුණා. කෙසේ වෙතත් එහි පළමු අදියර යටතේ බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක කෙරෙන අතර අනෙකුත් පළාත් සඳහාද ක්‍රියාත්මක කරනවා www.webtax.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් බස්නාහිර පළාතේ ත්‍රිරෝද රතවල අමතර ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා තවදුරටත් ලියාපදිංචි විය හැකි වන අතර ලියාපදිංචි නොවන ත්‍රිරෝද රත සඳහා ලීටර් 5ක අමතර ඉන්ධන කෝටාව ලබා නොදෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ත්‍රිරෝද රත කාර්යාංශයේ ප්‍රධානී ජීවන්ත කීර්තිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා වෙලස්සේ සොඳුරු නිවහන නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිවන තවත් එක් නිවසක් තමයි වෛද්‍යවරියක් වෙන්න හීනමවන හඳපානාගල කාවින්දයාගේ නිවස. පසුගිය දිනක මුල්ගල තබා එම නිවසේ වැඩ කටයුතු වෙලස්සේ සොඳුරු නිවහන නිවාස ව්‍යාපෘතිය ඔස්සේ ආරම්භ කළා. මේ එම නිවසේ වර්තමාන තත්ත්වයයි. කාවින්දයලයි නිවස හැදෙනවා අද බලන්නව උදෑසනම මොනාද හිතන්නේ කාවින්දයා गडले गडले उड़ट उड़ नागिन सतुट की लिम कर आप उदव कर आठ हेमोट मिस्तुति करम दिहा बलागन शिष्य बा दी तीन नंगीट सतुट මොනවද කියන්න තියන්නේ අද දවසේ ආ ජීවිතේ කවදාවත් හිතුවේ නැහැ මේ ඉක්මනට නිවස හැදේ කියලා ආ හිතුවේ නැහැ මේ ඉක්මනට මේ කියන්නේ වැඩ පටන් ගන්නත් මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා හිතුවේ නැහැ ඇත්තටම මේ හැමදාම යාර අර කෙනෙක් ඇවිල්ලා ගේ කම් වටේ ගිහිල්ලා අපි බලනවා මෙයාලා ගිහ ගමන් කරලා ගිහ ගමන් මම බස්සේ ඇවිල්ලා ඉතින්
අද නිවාඩුනේ කොලයන් නැහැ නේද ඈ දැන් අදිස්ථානයක් ඇති කරගත්තද අනිවාර්යයෙන්ම වෛද්‍යවරියක් වෙනවා කියලා දිවයිනේ ප්‍රදේශ රසකට අදත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හා රාත්‍රී කාලයේ තනින් තන වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ උතුරු වයඹ සහ බස්නාහිර පළාත්වලද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද පෙරවරු කාලයේදී වැසි ඇති විය හැකි බවයි. උතුරු උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටද මිලිමීටර් 100ක පමණ තද වැසි අද දිනේ ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීම් කර තිබෙනවා. ඒ සමගින් අදට නියමිත වෙලස ටීවී සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙන් නිමාවට පත් වෙනවා. යලිත් අප හමුවන්නේ හෙට සවස 6ට. එතෙක් ඔබට සුවදායි දවසක්. ආයුබෝවන්.